ස්වස්ති සිද්ධම් යහපතක්ම වේවා. ඕනෑම දර්ශනයක් තුළ තියෙන්න ඕන මූලධර්ම කීපයක්. අපි මුලින්ම හිතමු දර්ශනයක් කියන්නේ කුමක්ද කියලා. දර්ශනයක් කියන්නේ සියුම් දෙයකින් පටන් අරගෙන ගැඹුරු දෙයක් දක්වා තමන්ගේ චිත්ත සන්තාණය ගෙනියන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක දර්ශනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපි හිතමු මහ මොහොත පිළිබඳව. අපි මහ මොහොතට යනවා නම් මුලින්ම අපිට සුදු වැල්ල පා ගන්න වෙනවා. වැල්ල පාගල වැල්ලෙන් පස්සේ රැල්ල පාගගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් මොහොතට ගියාම මොහොත ඇතුළට යනකොට මේ සුවිශාලත්වය කියලා නිම කරන්න බෑ. අදත් මේ තාක්ෂණය මෙච්චර දියුණු වෙලා තියෙද්දිත් මං හිතන්නේ මුළු මොහොතෙම තියෙන වපසරියේ මුළු මොහොතම කුමක්ද, මේ මොහොතේ තියෙන අභිරහස් තාම සොයාගෙන නැහැ. ඉතින් දර්ශනයක් කියන්නේත් අන්න ඒ වගේ සියුම් දෙයකින් පටන් ගන්න විශාල දෙයක් කරා තමන්ගේ චිත්ත සන්තානය විහිදවන්න පුළුවන් යම්කිසි මූලධර්ම සිද්ධාන්ත ටිකක් එකතු කරලා තියෙනවනම් ඒක දර්ශනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක විශේෂත්වය මේ මූලධර්ම සිද්ධාන්ත බිදහෙලිය නොහැකි. ඒක අපි න්‍යායවාද වගේ න්‍යාය විදිහට තියෙනවා. මේ වැඩි දුරට ගෙනියන්න නැතුව මම පොඩි උදාහරණ දෙක තුනකට යම්නම් අපි හිතමු බුදුදහම. මම හිතන්නේ ගොඩක් අය බෞද්ධ වශයෙන් බුදුදහම ගැනද දන්නවා. මේ බුදුදහම අපි උදාහරණයක් ගත්තොත් මේ බුදුදහම ගැන මහ විශාල වෘක්ෂයක් කියලා. මේක මහ විශාල ගසක් නම් මේ ගසේ තියෙන ප්‍රධාන මුල් තුනක්. මේ ප්‍රධාන මුල් තුන තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මුල් තුන. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මුල් තුන මත තමයි බුදුදහමේ ගෙනෙන්නා වූ සියලු සංකල්ප ඇතුළත් කරන්නේ. මේ ලෝකේ යම් කිසි දෙයක් පවතිනොත් ඒක අනිත්‍යයි, ඒ නිසා දුකයි, ඒ නිසා අනාත්මයි කියන දෙයට. මේ ලෝකෙත් එහෙමයි, මේ විශ්වෙත් එහෙමයි, මුළු සක්වලම එහෙමයි, මුළු ජීවිතම ඒ දර්ශනයෙන් විග්‍රහ කරන්නේ. එතකොට මේ බිඳින්න පුළුවනිද? බිඳින්න බැරි දෙයක්. බිඳින්න බැරි මූලධර්ම තුනක් උඩ තමයි. ඒ වගේම ක්‍රිස්තියානියේදී මේ වගේ මේ අපි තුත් එකක් ගසක් කියලා ඒකෙදි තියෙන මුල් තුනක්. ඒතන පියාණන් පුත්‍රයා සුද්ධාත්මය. මම විශේෂ ඉල්ලීමක් කරන්න කැමති. අපි කතා කරන්නේ ආයුර්වේදස් කියන විශේෂ ලංකා ආයුර්වේදයේ පිළිමනව. ලංකා ආයුර්වේදය ගැන කතා කරන අතරතුර ආගම්වාද, ජාතිවාද, කුලවාද මේකට අවශ්‍ය නැහැ. ඔය කවුරුත් ලෙඩ වුණොත් එකම ප්‍රතිකාර පන්ති තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ නිසා රජෙක් වුණත් ලෙඩෙක් වුණත් එක වගේ කියලා හිතාගෙන මේකට සවන් දීලා ඔබතුමාලගේ ඥාණය වැඩි දියුණු කරගන්න. ඒ වගේම මගේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවා නම් දුර්වල ස්ථානයක් අහු වුණොත් ඒක මට දැනුම් දෙන්න. මේ ඒකෙදි ඒක බොහොම වටිනවා. හොඳයි, අපි ඒ විදිහට කතා කරගෙන යද්දී අපි කිව්වා බුදුදහම ගහක් නම් ඒකේ මුල් තුනයි, ඒක තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. කිතුදහම ගේකත් ගහක් නම් ඒකෙත් තියෙන පියාණන් පුත්‍රයා සුද්ධාත්මය. ඒ වගේම අපි හිතමු ආයුර්වේදය. මේ ආයුර්වේදය කියන දේ මහ විශාල වෘක්ෂයක්. ඒක තියෙන්නේ වාතපිත සෙන් කියන මුල් තුන උඩ තමයි මේ ආයුර්වේද දෝලණය වෙන්නේ. නමුත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වාපිත්සෙම්වත් පංචමහා භූත ධාතුවත් පිළිබඳව නොවේ. ඊට වඩා ගැඹුරු වශයෙන් සාකච්ඡා වෙන සහ ආචාර්ය මහාචාර්යවරුන්ටත් පැටලුම් ඇති කරන්නා වූ විෂයක් වෙනවා ආයුර්වේදයේ තියෙන පදාර්ථ විඥානය කියලා කොටස. මේ පදාර්ථ විඥානය තමයි මේ මූලික හරය, මූලික අරටුව වෙන්නේ. ඕනම දෙයකට සිත යොමු කිරීමේ මූලධර්ම ක්‍රියාත්මක වෙන මූලධර්ම න්‍යාය ගැනනේ මෙන්න මේ පදාර්ථ විඥානය හරහා. අපි ඒ නිසා මේ පදාර්ථ විඥානයේ ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය පිළිබඳ ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට පදාර්ථ විඥානයේදී පදාර්ථයක් කියලා හඳුන්වන්නේ කුමක්ද? පදා බෝර්ධ්‍යාර්ථවා පදාර්ථමං කියන්නේ. පදයක තියෙන අර්ථය අවබෝධ කරවීම පදාර්ථය කියලා තමයි සාමාන්‍ය භාවිතයේ ඉන්නේ. දැන් අපි හිතමු නෙළුම් මල. නෙළුම් මල කියන පදය, නෙළුම කියන පදය ඇහුණ ගමන් තමන්ගේ සිතට නැගෙන නෙළුම. එතකොට මේ නෙළුම සුදු වෙන්න පුළුවන්, රතු වෙන්න පුළුවන්. මේ පදයේ තියෙන අර්ථානුව මේක තව තව විශේෂ කරයක. රතු නෙළුම කිව්වොත් රතු පැහැති නෙළුමක් මේ තමන්ගේ සිතේ ඇඳිලා යන ඇඳෙනවා. එතකොට මේවාගේ පදයක තියෙන අර්ථය අවබෝධ කර ගැනීම සාමාන්‍ය පදාර්ථය කියලා හඳුන්වනවා, පදාර්ථ විඥානය. නමුත් දර්ශන වේදයේදී මේ පදාර්ථ විඥානය හඳුන්වනවට ඊට වඩා ගැඹුරු දර්ශනයක් විදිහට තමයි අපිට මේ පදාර්ථ විඥානය හඳුන්වන්න වෙන්නේ දර්ශනයේ. එතකොට දර්ශන ශාස්ත්‍රයේදී පදාර්ථයක් යනුවෙන් අපිට හඳුන්ව ගන්න පුළුවන් වෙන්නේ මේක පදාර්ථය කියන එක පවතින දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම ඒක දැනගත හැකි දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම නම් කළ හැකි දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම ඔප්පු කළ හැකි දෙයක් වෙන්න ඕනේ. මේකම කියනවා එහෙමනම් අස්තිත්ව ඤේයත්ව අභිඤ්ඤේයත්ව ප්‍රමේයත්ව. කියන්නේ එක්සිස්ට් වෙන්න ඕනේ, could be known වෙන්න ඕනේ, could be named වෙන්න ඕනේ, could be proud වෙන්න. මෙන්න මේ කරුණු හතරට අන්තර්ගත වෙන යම් දෙයක් තියෙන නම් ඒක තමයි පදාර්ථයක් වශයෙන් අපිට හඳුන්වන්න වෙන්නේ. එතකොට
නමුත් දැන් මේ අපිට මේ යම්කිසි දෙයකේ පවතින ආකාරයෙන් යම්කිසි දෙයකේ පවතින ආකාරයෙන්ම දැනීම සඳහා තවත් යම්කිසි දෙයක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ ප්‍රයෝජනවත් වෙන දෙයට අපි හඳුන්වනවා ඒක ප්‍රමා කියලා. ප්‍රමා කියන ප්‍රමාණ කියන අර්ථය ගන්නත් පුළුවන්. දැන් මේ ප්‍රමාණ කියන එක කොහොමද වැදගත් වෙන්නේ අපිට වෙදකමේ දිසා වෙනත් අවස්ථාවලදී කියලා අපිට හිතපුවම තේරෙනවා. ප්‍රමාණ වෙදකමේදී නෙමෙයි මුළු ලෝකෙ මුළු ජීවිත කාලෙදී මේ ප්‍රමාණය වැදගත්. එක එක්කෙනාගේ දැනුම් ප්‍රමාණ අනුව තමයි එක එක්කෙනාගේ දැනුම ගබඩා වෙන්නේ. එක එක්කෙනාගේ දැනුම් තර්ක ශාස්ත්‍ර ගුරු නැගෙන. එක එක්කෙනා චිත්තසංතාණයෙන් තමන්ගේ සූකී අවබෝධය ලබා ගන්න. එතකොට මේ ප්‍රමාණ කියන්නේ බුද්ධිය ලබා ගන්න දෙයක්. බුද්ධිය ලබා ගන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක ප්‍රමාණයක්. අපි හිතමු රූපයක් අපි ඇහෙන් දකිනවා. ඒ ඇහෙන් දකින දැකලා ලබා ගන්නවන ඥානයක් ඒ ලබා ගන්න ක්‍රමවේදය. ඒක ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයට අපි කියන ප්‍රත්‍යක්ෂයක් කියලා. ඔන්න අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රත්‍යක්ෂ ප්‍රමාණ කියලා. ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය කොහොමද අපිට අවශ්‍ය වෙන්නේ කියන එක පිළිබඳව තමයි ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය ගැන තමයි අපි කතා කරන්නේ. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ කම ප්‍රත්‍යක්ෂ. අපි දන්නවා සිරුරේ තියෙනවා ඉන්ද්‍රිය, බුද්ධින්ද්‍රිය සහ කර්මේන්ද්‍රිය කියලා කොටස් දෙකක්. මෙතනදී බුද්ධින්ද්‍රිය සහ කර්මේන්ද්‍රිය කියන කොටස් දෙකෙන් බුද්ධිය ලබා දෙන ඉන්ද්‍රිය. අපිට යම්කිසි දැනුමක් ලබා දෙන බුද්ධිය ලබා දෙන ඉන්ද්‍රිය තියෙනවනේ. ඒව තමයි ඇස, කන, දිව, නාසය, සම කියන දේ. මේ වගේ අපිට බාහිර සමාජයේ තියෙන පරිසරයේ තියෙන දේක් අපි අහලා අවබෝධ කරගන්නවා, දැකලා අවබෝධ කරගන්නවා, අතගාලා අත අවබෝධ කරගන්නවා, ඒක ගන්ධයෙන් සුගන්ධයෙන් අවබෝධ කරගන්නවා. ඒක යම්කිසි රසයක් තියෙනවා නම් ඒ රසය අනුභව කරලා රසේ මාත්‍රාවෙන් අවබෝධ කරගන්නවා. මෙන්න මේ අවබෝධ කර ගැනීම කරන්නේ බුද්ධි ඉන්ද්‍රිය වලින්. සිරුරේ තියෙනවා කර්මේන්ද්‍රිය සහ බුද්ධිඉන්ද්‍රිය කියලා කොටස් දෙක. කර්මේන්ද්‍රිය කියන්නේ පාණිපාද ගුදලිංග වාක්‍යෙටු මේ තුවද මේ කර්මේන්ද්‍රිය වලින් වෙන්නේ සමාජයට එක එක දේවල් දෙන එක, එළියට දෙන එක. බුද්ධිඉන්ද්‍රිය කියලා කියන්නේ ඇතුළට ගන්න ඉන්ද්‍රියන් ටික. ඇස, කන, දිව, නාසය, සම කියන මෙන්න මේ බුද්ධිඉන්ද්‍රිය ටිකෙන් පිළිවෙලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ කොටස් ටික ඇඟට ඇතුළට ඇවිල්ලා විඥාණය විසින් ඒක අවබෝධ කරගන්න, මනස විසින් මේක අවබෝධ කරගන්නවා. එතකොට ඔක තමයි අපි ප්‍රත්‍යක්ෂ ප්‍රමාණික. ප්‍රත්‍යක්ෂයක් කියන එක දැක්කොත් අපිට මේ ඥානය ලබා ගත්තා ඉන්ද්‍රියාර්ථ සම්නිකෝස්පත්ව ඥාන ප්‍රත්‍යක්ෂම්. ප්‍රත්‍යක්ෂ කියන්නේ අපිට නිකමට හිතන ප්‍රත්‍යක්ෂයයි කියවම ඒක මට 100% ප්‍රත්‍යක්ෂයි කියන. ප්‍රත්‍යක්ෂය කියන්නේ ඔප්පු කළ හැකි. අපි මෙහෙම හිතමු. ගිනි ගොඩක් දකිනවා. මේ ගිනි ගොඩ දකිනවා 100 දෙනෙක්. මෙතන 100 දෙනාටම ඇස් පෙනෙනවා. මේ ඇස් පෙනෙන 100 දෙනාම මේ දකින ගිනි ගොඩ ගැන එයාලා තර්ක කරනවද කවුරු? ඕක ගිනි ගොඩක් නෙමෙයි, ඕක වතුරු වලක් කියනවද? අපි සැබවින්ම ගිනි ගොඩක් දකින්න තියෙන. මේ පේන්නේ ගිනි ගොඩක්. මේ ගිනි ගොඩ දකිනවා ඔබත් දැනගන්නවා මේක ගින්දර. මේ යන්නේ ගින්දර පදාර්ථ. එතකොට මේක විවාද කරන්න දෙයක් නැහැ. මේක ගින්දර නොවේ, මේක වතුරේ කියලා අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් පේන්න තියෙනකොට අපි මූලික වශයෙන් සියලු දෙනාම අවිවාදයෙන් විවාද රහිතව පිළිගන්නවා මේ ප්‍රත්‍යක්ෂ ඥාණය මේක ගින්දරක් තියෙන. ඒ වගේ අපිට දකින්න આવු ගහක් වේවා, වැලක් වේවා, ලෙඩෙක් වේවා, රෝගියෙක් වේවා, අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් නිරෝගී මනුස්සයෙක් දැක්ක හැකි, රෝගියාවක් දැක්ක හැකි. රෝගීන රෝගී ගතියත් පේනවා. අපිට පේනවනේ විකෘති ආකාරයෙන් එන කෙනෙක්, අමාරු ආකාරයෙන් එන කෙනෙක්, වේදනාවෙන් කෑ ගහන කෙනෙක් දැක්කම අපිට ඒ සද්දය ඇහෙනවා. ප්‍රත්‍යක්ෂයෙන් මෙයා වේදනාවෙන් කෑ ගහන. අපිට සතුටින් කෑ ගහන කෙනෙක්ගේ සද්ද ඇහුණා අපිට ප්‍රත්‍යක්ෂයි මෙයා සතුටින් මේ ඔල්ලුර සම්දෙන්. අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ ඥාණය ලබා ගැනීම ප්‍රමාණය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අපිට කියන්න පුළුවන්. එතකොට මේ ප්‍රත්‍යක්ෂ ඥාණය ලබා ගන්න නිකම්ම බෑ. ප්‍රත්‍යක්ෂ ඥාණය ලබා ගන්න නම් අපිට ඒ සඳහා තියෙන්න ඕන අපේ මේ ඉන්ද්‍රිය කියන විෂයක් තියෙන්න ඕන. විෂය කියන්නේ මොකක් ගැනද අපි ප්‍රත්‍යක්ෂ ලබා ගන්න. අපි අර ගින්දර ගොඩ ගැන මනවතගමු. එතකොට ගින්දර ගොඩේදී තියෙනවනේ දැන් ඒ ගින්දරවල ගින්දර කියන්නේ විෂය. ඉන්ද්‍රිය තමයි ඇස. විෂයක් තියෙන්න ඕන, ඉන්ද්‍රියක් තියෙන්න ඕන. ඒ ඉන්ද්‍රියෙන් ගන්න දැනුම මනසට යවන්න ඕන. ඒ මනසත් ආත්මයත් සමග සන්තුලනය. මෙන්න මේ කොටස් හතර එකතු වුණාම තමයි අපිට මේ පිළිබඳ ඥානයක්, පැහැදිලි ඥානයක් ලැබෙන්නේ. ඒ ලැබෙන ඥානය අපි කියනවා ප්‍රත්‍යක්ෂයි විවාද රහිතයි. එතකොට මේ ප්‍රත්‍යක්ෂ ඥානයේදී මේ ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයේදී අපි දැනගත්තා ඒ විදිහට තමයි මේ දකින්නේ කියලා. ඒකට 100%ක් පැහැදිලි. මේ 100% රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අනුවත් බෙදා ගන්න පුළුවන්. එතකොට අපි බලමු මේ විදිහට ප්‍රත්‍යක්ෂ ඥානය ලැබුණාම අපිට රෝගියෙක්ගේ සිරුරේදී ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපිට
පුළුවන් රෝගියා දැකලා රෝගියාගේ ඉදුමමක් තියෙනවා. ඒ ඉදුමම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මේ ඉදුමමක් තියෙන. එහෙනම් මෙතන මෙයාට මෙතන රෝගයක් තියෙනවා. මේ ඇස්වල තියෙන දැඩි මේ වර්ණ වෙනස්වීමක්, මලමුත්‍රවල වර්ණ වෙනස්වීමක්, මේ වගේ තියෙන ශාරීරික වෙනස්වීම්, බිදීම් ගියපු අංග විකාර, කතා කරන එකේ ශබ්දවල වෙනස්වීම්, පැටලීම්, ඒ වගේම රෝගියාගෙන් එන ගන්ධයෙන් අපි දන්නවා රෝගයක් තියෙනවා. පීනස, පීනසේ තවත් ඉහළට ගියාම රෝගයක් තියෙනවා පූතිගත පීනස කියලා. පූතිගත කියන්නේ පූති කියන එක ගඳ ගහන පූතිගත පීනස කියලා. අපි දන්නවා අපේ තිස්සහාමුදුරුවන්ට නම වැටුණා, රහතන් වහන්සේ කියන තිස්සහාමුදුරුවන්ට නම වැටුණා පූතිගත තිස්ස කියලා. පූති කියන ගඳ ගහන ඇඟක් සහිත පූති, පූතිගත පීනස කියන පූති පීනස කියලත් මේක කියන. එතකොට ඒ එතකොට අපි ගඳින් කුණු ලේවල එන ගඳින් අපි තීරණය කරගන්න බ ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක තමයි තියෙන රෝගය කියලා. ඉතින් මේ විදිහට ප්‍රත්‍යක්ෂසති රෝග නිර්ණය කරගත්තත් මේ ප්‍රත්‍යක්ෂය හැම වෙලාවෙම 100% සාර්ථක නොවන බවකුත් තියෙනවා. ඒකට හිතන්න අමාරු තැනක් නේද? නමුත් දැන් අපි මේ දකින්න දේ බොරු වෙන අවස්ථාවල් ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ප්‍රත්‍යක්ෂයෙන් පමණක් රෝග නිර්ණයක්, රෝග විඥානයක් කරන්න බැරි. සමහර අය එහෙම කරන්න හදනවා. සමහර රෝග සුව වෙනවා, සමහර රෝග වලට හරි නිර්ණයක් දී ගන්න බැරි වෙලා යන්නේ අර ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය පමණයි එයාලා පාවිච්චිට ගන්න සහ එයාලා ගන්න දන්නේ ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය විතරයි. එතකොට මේ ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයට ඇති වෙනවා බාධක. ඒ බාධක ඇති වුණාම තමයි අපිට මේ ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය හරි ආකාරයෙන්ම අපිට දැනගන්න ලැබෙන්නේ නැත්තේ මේ බාධක වලද. එතකොට විෂයක් ප්‍රත්‍යක්ෂ වීමට අපි කිව්ව යම්කිසි දෙයක් දිහා දැකලා ඥානය අවබෝධ කර ගැනීමට, යම්කිසි වස්තුවක් දිහා බැලලා ඥානය අවබෝධ කරගන්න බැරි වෙන්න තියෙන ප්‍රධාන බාධක 8ක් හඳුන්වලා දෙනවා. එතකොට බලමු මේ බාධක 8 මොනවද? අතිසන්නිකර්ෂ. අතිසන්නිකර්ෂ කියන්නේ මේ බාධක 8 මම කියාගෙන යනනම් මේව මොකද මතක තියාගන්න පුළුවන් ඉඳ. අතිසන්නිකර්ෂ, අති විප්‍රකර්ෂ, ඉන්ද්‍රිය දෞර්බල්‍ය, ඉන්ද්‍රිය දෞර්බල්‍ය, අභිභව, ආවරණ, සමානාභිහාර, අතිසූක්ෂම, මනසෝනවස්ථා. එතකොට දැන් අපි මුලින්ම ගමු අතිසන්නිකර්ෂ. ඒ කියන්නේ ඊටාම සමීප වුණාම යම්කිසි විෂයක්, ඒ කියන්නේ යම්කිසි වස්තුවක්, අපි හිතමු බෝඩ් එකක ලියලා තියෙනවා මෙම ඉඩම් විකිණීමට හරි මොකක් හරි ලියලා තියෙනවා. අපි දන්නේ නැහැ මේ මොකද්ද ලියලා තියෙන්නේ. යම් ඒ බෝඩ් එක අපේ ඇහැට තිබ්බොත් ගෙනල්ලා, මහ විශාල බෝඩ් එකක් අපේ ඇහැ ළඟට තිබ්බොත් අපිට මේකේ ලියලා තියෙන දේ ප්‍රත්‍යක්ෂද පේනවද? මොනවද පේන්නේ? අපිට ඒ තියෙන වපසරී කෑල්ල විතරයි පේන්නේ. එතනින් එහාට ඉව පේන්නේ නැහැ, ළඟ වැඩි. ඒක මහ විශාල ගල් කුලක් යටට ඇස් දෙක වහගෙන එක්කගෙන ගිහිල්ලා ගල් කුලයට තියලා ඉවරලා ඇවුත් මේ ගලේ හැඩේ කියන්නේ කියලා. එතකොට අපිට සමීප වැඩි වුණාම අපිට ඒකේ හැඩේ පේන්නේ නැහැ. අපි ටිකක් පස්සට ගිහිල්ලා බලන්න ඕනේ ඒ හැඩේ බලන්න. එතකොට පැහැදිලි ඇති යම්කිසි වස්තුවක් ඉතා සමීප වුණාම අපිට ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබා ගන්න තියෙන ප්‍රවණතාවය අඩුයි, ප්‍රවණතාවය නැහැ. එතනම අති විප්‍රකර්ෂ. අති විප්‍රකර්ෂ කියන්නේ ඊටාම ඈත් වුණාම ඒ වස්තුවම අපි හිතමු ඊටාම ඈතට ගෙනෙන්න දානවා. අපි හිතමු කිලෝමීටර් ගාණක් එහා තියෙන බෝඩ් එකක් අපිට පේනවා. වාහන වල යනකොට දකිනවා. ඒ බෝඩ් එකේ තියෙන්නේ මොනවද, ලියලා තියෙන්නේ මොනවද කියලා අකුරක් දෙකක් අර පොඩි අකුරු ටික පේන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ඉන්න ස්ථානයේ ඉඳලා බලුවොත් පේන්නේ නැහැ. ඒක ළඟට යනකොට පේනවා වෙන්න පුළුවන්. එතකොට ඒක අති දුරත්වය. ගොඩාක් දුර වුණාම අපිට ඒක පේන්නේ නැහැ. මොකක්ද ඒක තියෙන්නේ? මොකක්ද ඒකේ පැහැදිලි දැක්ම කියලා. එතකොට අපිට සූර්යයා වුණත් අපිට නේනවා ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙවුණාට ඒ තියෙන දුරත්වය සහ රශ්මි කදම්බයත් එක්ක තමයි ඒක තීරණය. දුර කියන එක තීරණය වෙන්නේ ඒ තියෙන විෂය අණුව. දැන් අපි හිතමුකෝ ලොකු අකුරු තියෙන බෝඩ් එකක නම් මම හිතනවා සෑහෙන දුර මීටර 200ක විතර දුර ඉඳලා කියවන්න පුළුවන්. ඊටත් වඩා කුඩා අකුරු තියෙන. එතකොට ඒ අකුරු වල ප්‍රමාණය අනුව තමයි දුර වෙනස් වෙන. දැන් මේ ඉරයි අපි ඉන්න දුර ඒ අනුව ලොකු දුරක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ ඥානය ලබා ගන්න පුළුවන් දුරක තමයි ඉර තියෙන්නේ. අපේ ගණිත ක්‍රමාණුව ඉර දුරයි, අපිට දුරයි. නමුත් ප්‍රත්‍යක්ෂ එතකොට හඳ, තරු, ඒ වගේ දේවල් අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් ලබා ගන්න පුළුවන් තැන්වල තමයි තියෙන්නේ. මේක ඉතා පුළුල් විෂයක් විදිහට තමයි හිතා ගන්න තියෙන්නේ. එතන අති අති විප්‍රකාරස ඉතා ඈත් වීමෙන්. ඊළඟට ඉන්ද්‍රිය දෞර්බල්‍ය. දෞර්බල්‍ය නම් අපිට කාටත් එන එකක්. අපි වයසට යනකොට අපිට මේ තරම් හොඳට කන් ඇහෙන්නේ නැහැ, ඇස් පෙනෙන්නේ නැහැ, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට වයසට නොගියත් නොයෙක් ලෙඩා රෝග ආදීන් ඇස් පෙනෙන්නේ නැති කෙනෙකුට අපි අර මුලින්ම මම කතා කරනකොට කිව්වා
ගින්දර දකිනවා ඇස් පෙනෙනක පිරිසක් කියලා. මොකද ඇස් පෙනෙන කෙනෙක් ගත්තේ එතන ඇස් නොපෙනෙන කෙනෙක්. එනත ඇස්වල දුර්වලත්වයේ තියෙන කෙනෙක්, තද දුර්වලත්වයේ තියෙන කෙනෙක් හිටියෝ. එයාට මේක පේන්නේ නැහැ, මේක ගින්දරක් කියලා එයාට ඒක අවබෝධය ලබා ගන්න බෑ. එතකොට අපිටත් මේ ඉන්ද්‍රිය දුර්වලත්වය, ඉන්ද්‍රිය දෞර්බල්‍ය කියන එක, ඉන්ද්‍රියවල දුර්වලත්වය කියන එක ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙද්දිත් අපිට අර ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනුමක් ලබා ගන්න බෑ. මේ මොකක්ද මේ තියෙන්නේ, මොකක්ද හරියටම තියෙන්නේ කියලා අනිත්‍ය ප්‍රත්‍යක්ෂයෙන් ලබා ගද්දිත් අපේ ඉන්ද්‍රිය දුර්වල නැ. අරයට ඇහුණු සද්ද අපිට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ඉන්ද්‍රිය දුර්වල තියෙන කෙනෙකුටත් අපි දන්නවා එහෙම අපිට ඇහෙන එක ඇහෙන්නේ නැතුව ඇති මේ කියලා, ඒ ඉන්ද්‍රිය දුර්වල දුර්වලත්වයේ අනුව. එතකොට තියෙනවා අභිභව. අභිභව කියන්නේ ඉන්ද්‍රිය වෙනත් කිසිවකින් පීඩා වීම. දැන් මේකට ගොඩාක් අය ගෙනෙන තර්ක වෙනස්. නමුත් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දෙයක්. අපි දැන් දන්නවා රැයට හසේ තරු තියෙනවා. එතකොට දවල්ට තරු, දවල්ටත් තරු තියෙනවා. දවල්ට තරු තිබුණාට අපිට දවල් තරු පේන්නේ නැත්තේ ඇයි? ඉරේ අපේ ඉදිරි පීඩාවටපත් වෙනවා. අපිට තරු දකින්න අමාරුයි. හඳනම් කලාතුරකින් දකින්න දවල්ට. නමුත් ඉරේ රශ්මි කදම්බේ වැඩි නිසා දවල්ට තරු පේන්නේ නැහැ. අහසේ තියෙන තරු පේන්නේ නැහැ. අනිත් තරු පේනවා ඇති. ඔබතුමාලා අපි දන්නවා ඒ තරු. ඒකට මේ බව කියන්නේ මේ අහසේ පෙනෙන්න තියෙන තරු දවල් කාලේ අපිට පෙනෙන්නේ නැහැ. එහෙම නැතුව අහසේ තරු නැතුවා නෝවේ. එතනදී මෙන්න මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ අභිභව කියන එක. අභිභව කියන එක වෙනත් දෙයකින් අපේ ඉන්ද්‍රිය පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒක හරි අපහසු. දැන් අපි ඒ වගේ මේ ශබ්දවලටත් ඒක වෙනවා. ගොඩ ශබ්ද තියෙන අපිටම සංගීත සම්දර්ශනයක් ළඟ මේ අර ශබ්ද වාහන යන්ත්‍ර ළඟටම වෙලා ඉන්න කෙනෙකුට මෙහා පැත්තේ ඉඳලා කියන දේ සාමාන්‍ය කටහඬින් කෙනෙක් කියන දේ එයාට ඇහෙන්නේ, එයාට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇහෙන්නේ නැහැ. ඒ අහ සමාන මොකක්ද මෙයා කිව්වේ කියන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ. එතකොට වෙනත් දෙයකින් තව ඉන්ද්‍රිය පීඩා වෙලා තියෙනවා නම් ඒ වගේ සීත උෂ්ණ ඉන්න කෙනෙකුට උෂ්ණ මේවක දැනෙන්නේ නැහැ. සීතලෙම ඉන්න කෙනෙකුට සීත ස්පර්ශය දැනෙන්නේ නැහැ. ඒ වගේ මේ හැම ඉන්ද්‍රියම වෙනත් දෙයකින් පීඩාවට පත් වෙලා තිබුණොත් ඒ අභිභවය නිසා අන්න අපිට ආයෙත් ප්‍රත්‍යක්ෂ ඥානය ලබා ගන්න බෑ. එතකොට ආවරණ, ආවරණ කියලා කිව්වේ යම් කිසි දෙයකින් වැහිලා තියෙනවා. දැන් අපි තුමුකෝ අඩි දෙකකට එහා තියෙනවා බිත්තිය. බිත්තියෙන් එහා තියෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ. අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ, වැහිලා තියෙන්නේ. එතකොට ඒ හරහා අපිට බලන්න බෑ. ජනේලයක් තිබුණා නම් ඉතින් අරලා බැලුව හැකි. ඒක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ බිත්තිය වැහිලා තිබුණොත් ඒ බිත්තිය හරහා අපිට දැකීමේ සංකල්ප නැද. එතකොට මොකද වෙලා තියෙන්නේ? ආවරණේ පොල් කට්ටකින් වහලා තියෙන දෙයක් අපි දන්නේ නැහැ. වැහුණට පස්සේ මේක ඇතුලේ තියෙන්නේ මොකද? පිටින් ඔපේ යටින් හපේ තියනවාද, පිටින් හපේ යටින් ඔපේ තියනවාද කියලා අපිට බලාගන්න දෙන්නේ ආවරණයකින් යම් කිසි දෙයක් වැහෙනවා. මේක ඉතා පොළුල්ව ගියාම අපිට තේරෙන අපේ මේ සිරුර සම කියන ආවරණයෙන් වැහිලා තියෙන්නේ. එතකොට අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නේ නැහැ මේ ඇඟ ඇතුලේ තියෙන ඉන්ද්‍රිය ලේ කැහි සොටු සෙම් දියර කබ කඳුළු යනාදී අපි එහෙම දකින්නේ නැහැ. ඒ නොදකින නිසා අපිට ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙන්නේ නැහැ. අපි සමපිලිමද මතුපිටෙන් තියෙන ඥාණය අරගෙන නතර වෙනවා. එතකොට ඒ මතුපිට ආවරණේ ඥාණය ප්‍රත්‍යක්ෂයි. ආවරණේ මොකද්ද කියලා පුළුවනි. හැබැයි ඇතුළේ තියෙන දේ නම් අපිට දැනගන්න ඕනේ. එතකොට ඒ ආවරණේ ඉවත් කරනතුරු අපිට ඒක දැනගන්න විදිහක් නැහැ ප්‍රත්‍යක්ෂ වශයෙන්. ඒක දැනගන්න වෙනත් ක්‍රම තියෙනවා. මම ඉදිරියේදී කියලා දෙන්නම්. එතකොට සමානාභිහාර. එතකොට සමාන දේ අධික වීම මේකෙත් ප්‍රත්‍යක්ෂයෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඉතා සියුම් තර්කයක් මේක. අපි හිතමු අපේ පුත්‍රයෙක් පාසලට යනවා නිල ඇඳුමේ. ඒ පුත්‍රයාගේ උත්සවයකට. එතකොට ඒ උත්සවයේදී ටිකක් ඈතින් අපිට පිටනෙට යන්න බෑ. අපි දන්නේ නැහැ පුතා සහභාගී වෙන මේ වගේ පෙළපාලියක් යනවා මේ ඔක්කොම. අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් ගන්න බැරි වෙනවා. සමහර වෙලාවට මෙයාලා හිස්පසුන් දාගෙන යුනිෆෝම් ඇඳගෙන පුරුදු නැති ඇඳුමක් ඇඳගෙන හිටියොත් අපි ගෙදරදී දැකලා නැති ඇඳුමක් ගන්න සමාන දේ අධික වීම. සමාන දරුවෝ ඔක්කොම එක උසින් මහතින් ඉන්න දරුවෝ ටික එකතු කරලා එකම ඇඳුමක් අඳලා අර පෙළපාලියක් යවනවනේ. ඒ පෙළපාලියදී අපිට හොයාගන්න බැ. ළඟට ගිහින් බැලුවොත් කතා කරොත් තමයි ගොඩක් වෙලාවට ගොඩක් අයට තමන්ගේ දරුවෝ වුණත් හොයාගන්න බැරි වෙනවා. මේ අය කියලා අඳුර ගන්න බෑ. මේ සමාන දේවල් අධික වීම, සමාන අභිහාර, සමාන දේ අධික වීම. මේකත් ගොඩක් නිතර තියෙන දේවල්. දැන් අපි මේක රෝග විඥාණයේදී අපිට උපකාර වෙන සමාන දේ අධික වෙන. දැන් අපි හිතමුකො සමාන ලෙඩ තියෙනවා, බගන්දර තියෙනවා, ආලස තියෙනවා, පෙට්සිවිලා තියෙනවා, එතකොට ගුද බ්‍රාන්ස තියෙනවා. මේ සමාන රෝග. එතකොට මේ සමාන දේවල් අධික වුණාම තව ලං කරලා බලන්න ඕනේ ප්‍රත්‍යක්ෂයෙන්ම ගන්න මේක මොකක්ද කියලා. මේක මොකක්කටද අයිති වෙන දෙයක්ද කියලා.
එකට ඊළඟ එක මං හිතන ඒකත් පැහැදිලි ඇති. ඊළඟට දෙන අති සූක්ෂම, ඉතාම සියුම්, ඉතාම සූක්ෂම භාවයට පත්. අති සූක්ෂම දෙයක්. අපි මෙහෙම හිතමු, අපි බැක්ටීරියා වැඩෙනවා දකින්නවද? නෑ නෑ, ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින බැක්ටීරියා වැඩෙන බව අපි දන්නවා. එතකොට අති ඉතාම සියුම් භාවයට පත් වෙලා තියෙනවා නෑම කිසි දෙයක්. එතකොට අපේ පියවි ඇසට නොගැටෙන, පියවි කනට නොහැයෙන, දැන් අපි හිතමු සත්තුන්ගේ ඔක්කොම සද්ද අපිට ඇහෙන්නේ නැහැ. ඔක උඹිත් සද්ද කරනවා ඇතින. උන්ට කටක් තියෙනවා, සොරාලෙක් තියෙනවා, කටක් තියෙනවා, නුඹුද මගක් තියෙනවා. ඒ නිසා මෙයාලා සද්ද කරනවා. මේ සද්ද අපිට ඇහෙන්නේ නැහැ. මැස්සන්ගේ සද්ද ඔක්කොම අපිට ඇහෙන්නේ නැහැ. නමුත් ඒ ඇහෙන සද්ද තියෙන බල්ලන්ට, කියන අපි මේ බල්ලන්ට ඇහෙන සමහර සද්ද අපිට ඇහෙන්නේ නැහැ කියලා. එතකොට සමානාභිහාරය, සමාන දේ අධික වීම, ඉතාම සියුම් වීම නිසාත් අති සූක්ෂම දෙයක් වුණාම මේක අපිට දැනගන්න බැහැ. හොඳයි, අපි මේ ටිකම පස්සේ අටවෙනි බාධකේ. අටවෙනි බාධකේ තමයි අපි දැන් මනසෝන අවස්ථා. මනසෝන අවස්ථා කියන්නේ මනස වෙනත් දෙයකදී ට යොමු වෙලා තියෙන අවස්ථාව. සමහරු ඉන්නවනේ, නිින්ද ගියාම අල්ලපු වැටි රතිඤ්ඤක් දැම්මහම බෝම්බයක් ගැහුවත් ඇහැරෙන්නේ නැහැ කියලානේ කියන්නේ. බොහෙන්තර බෝම්බ ගැහුවත් නම් ඇහැරේ, රතිඤ්ඤක් දැම්මත් ඇහැරෙන්නේ නැති අය මම දැකලා තියෙනවා. මම දැන් එතකොට අපි මේ ඒක තමයි මනසෝන අවස්ථා. අපි කිව්වා මනසා චින්තිතං කාර්යං වචසාන ප්‍රකාශේ අන්‍යලක්ෂිත කාර්යස්ස යතක් සිද්ධිරණ ජායති. මේ මනස කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මේ ප්‍රත්‍යක්ෂ ඥානය ලබා ගැනීම සඳහා. විෂය ගැටෙන ඉන්ද්‍රිය, ඉන්ද්‍රියෙන් ගැටුණාට පස්සේ ඒක ගමන් කරන්නේ මනසට. මනසත් ආත්මයත් ඉන්ද්‍රියත් කියන මේ තුන් සංයෝජනයෙන් තමයි ඥානය උපද්දවන්නේ. මේක තමයි මම දැක්කේ, මේක තමයි මම ඇහුවේ, මේක තමයි මට දැනුනේ කියලා. එතකොට මෙන්න මේ ඥානය උපද්දවන මනස වෙනත් දෙයකට යොමු වෙලා තිබුණොත් ඉන්ද්‍රියෙන් හරහින් තොරව දැන් අපි මේ කහගෙන ඉතල තමත් දේවල් වල සිත ඇති. ඒක තමයි මනසේ ස්වභාවය, ඉන්ද්‍රිය ස්වභාවය. එතකොට ඉන්ද්‍රිය මනස, මනස කියන්නේ උභය ඉන්ද්‍රියක්. මේ මනස බුද්ධිඉන්ද්‍රිය පහටත් වැඩ කරනවා, කර්මේන්ද්‍රිය පහටත් වැඩ කරනවා. ඒ නිසා දෙකටම වැඩ කරනද අපිට උභය ජීවීන් කියන්නේ. ගොඩබිම ඉන්නවා, වතුරේ ඉන්නවා, ඒ වගේ තමයි බුද්ධිඉන්ද්‍රිය සෙට් එකෙත් ඉන්නවා. බුද්ධිඉන්ද්‍රියත් එක්කත් මෙයා වැඩ කරනවා, කර්මේන්ද්‍රියකත් වැඩ කරනවා. ඒක උභය ඉන්ද්‍රියක් විදිහට අපි හඳුනනවා මනස. එතකොට මේ මනස විසින් මනසෝන අවස්ථාවක තිබුණොත් මනස වෙනත් දෙයකට යොමු වෙලා තියෙන අවස්ථාවකදී අපි දන්නවා මෙහෙම ළඟට වෙන්නවත් ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැති ඒක තමයි ගොඩාක් කලාවට තියෙන ප්‍රශ්න. දැන් ඔබට පේනවා ඇති අපි කියපුවේ බාධකකට මම නැවත එකපාරක් කියන්නම්. අපි උත්තර ප්‍රත්‍යක්ෂ වශයෙන් 100% දැනුම ලබා ගත්තත් ඒ ලබා ගන්න දැනුම මෙන්න මේ බාධකෙන්ද බෙදෙන්න පුළුවන්. මේ බාධක නැති දෙයක් අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න පුළුවන්. අති සංනිකර්ස, අති විප්‍රකර්ස, ඉන්ද්‍රිය දෞර්බල්‍ය, අභිභව, ආවරණ, සමානාභිහාර, අති සූක්ෂම මනසෝන අවස්ථා කියන මේ කරුණු ටික. එතකොට මේ කරුණු වලින් බාධකයක් වුණාම අපි කිව්වා ප්‍රත්‍යක්ෂ ඥාණය එතකොට විවාද කරන්න වෙනවා. එතකොට විවාද රහිත නැහැ. මොකද ඒ ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥාණයක් නොවේ. ඒ ඥාණය අපි ලබා ගන්නේ අනුමාන. ඉතින් අනුමාන පදාර්ථය පිළිබඳව ඊළඟට ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙයි. මම අද නවතිනවා. බොහෝ අයගේ ඉල්ලීමක් නිසායි මම මේ දේ මේ විෂය පිළිබඳව කතා කරන්න පෙළඹුණේ. මොකද බුද්ධිමතුන්ටත් ග්‍රහණය කර ගැනීමට විෂමාලාවක් තිබිය යුතු නිසා, ඒ වගේම මේ වැඩසටහන කිරීම සඳහා මට සහයෝගය දෙන සියලුම දෙනාට මේ ගෞරවය, ඒ වගේම මේ නරබලා